තායිලන්තයේ සිට වැඩම කළ තායිලන්ත භික්ෂුන් වහන්සේලා පිරිසක් පාගමනින්ම මහියංගනයට වැඩීම නිසා මහියංගන නගරයම ශ්‍රද්ධාවෙන් පිරී ගිය පුතක් වාර්තා වෙනවා. තායිලන්තෙන් වැඩම කළෙම ස්වාමින් වහන්සේලා පසුගිය 29 වන දින මහියංගන බතලයාය අසපුවේ සිට කිලෝමීටර් 15ක් පමණ පාගමනින් මහියංගන සෑය වෙත වැඩම කර තිබෙනවා. දැඩි හිරු රශ්මියක් පවතින අවස්ථාවක උන්වහන්සේලාගේ මෙම පාදචාරිකාව දුටු ප්‍රදේශයේ බෞද්ධයන් එක්ව මගසලු පිළි අතුරා උන්වහන්සේලාට වේස නොදෙනසේ වැඩම කිරීමට මග සැලසීම අපූර්ව දසුනක්. මේ පිළිබඳව සිය මූණු පොතට සටහනක් එක් කරන රංගරුවන් පුරණම් තරුණෙක් සටන් කර තිබුණේ මෙලෙසින්. අපේ හාමුදුරුවනේ, පේනව නේද මිනිසුන්ට ඔබ වහන්සේලාට? පේනවා නේද මිනිස්සු ඔබ වහන්සේලාට සලකන විදිය? මේ දවස්වල මයංගනට ගිනි කාෂ්ටකව්ව. මේ අව්වේ මහදබල් මීටර් 10ක් පයින් යනවා කියන එකත් විස්මිත වැඩක්. මේ මහා අව්වේ නිමක් නැති මිනිසුන්ගේ සද්දාවත් ස්වාමීන් වහන්සේලාගේ නිමක් නැති වීරයත් ඇස් දෙකින් දැකගත්තා. තායිලන්තෙන් වැඩම කළ ස්වාමින් වහන්සේලා අද මයංගනය බතලයාය අසපුවේ සිට කිලෝමීටර් 15ක් පමණ මයංගනේ සෑය වෙත පයින්ම වැඩම කළා. උන්වහන්සේලාගේ මුහුණේ තියෙන සිරියාවට මහ අව්වත් පරිතිනවා. තමන් ළඟට වතුර බෝතලයක් අරන්ගෙන හැම දිනාටම hina වෙලා සෙත් පතන්න උන්වහන්සේලා අමතක කළේ නැහැ. තවමත් හිතා ගන්නට බැරි උන්වහන්සේලා දවස් ගාණක් මෙහෙම පාගමනින් වැඩිය විදිය. තායි ස්වාමින් වහන්සේලාත් එක්ක අපේ ස්වාමින් වහන්සේලාත් වැඩම කළා. ගමේ පන්සලේ හාමුදුරුවෝ පාරට ඇවිත් උන්වහන්සේලාට වඩින්න මග හදලා දුන්නා. ඔෆිස් වල ගෑනු ළමයි පාරේ දන ගහගෙන වන්දනා කරනවා. ඔෆිස් වල කොල්ලෝ දුවනවා පාර හොදන්න වතුර ගේන්න. වෙනදාට කෙල්ලන්ට වේලු කරන කොල්ලෝ අද උන් දිහා බලන්නේවත් නැහැ. පුදුම ලස්සනක් අද මහියංගනේ. මේ සීළු වීරියාවන්ත ස්වාමින් වහන්සේලාට නමස්කාර වේවා. ඒ වගේමයි අපේ මිනිසුන්ගේ සද්ධාව. ඒ සද්ධාව මේ අවුවට පරදවන්න බැරි වුණා. මිනිස්සු කිලෝමීටර් ගානක් දුරට පාර වතුරින් හොදනවා. කෙසෙල් කොළ අතුරා පාර සිසිල් කරලා හරිම පුදුමයි. පාර දිගට කෙසෙල් කොළ, ඒවා උඩට අම්මලා මල්ලිහිනවා. තරුණ කොල්ලෝ කෙල්ලෝ පාර දිගට පාවඩ අතුරනවා. අපේ උපාසක අම්මලා හඬ හඬා පැන් පූජා කළා. ඇඟත් හිරිවැටිලා ගිය අද දැක්ක දෙයට නම් අපේ හාමුදුරුවනේ, පේනවා නේද මිනිස් ඔබ වහන්සේලාට සලකන විදිය? ගිහියෝ දාසයෝ වගේ ඔබ වහන්සේලාට ආදරේ. හාමුදුරුවෝ පාරේ වඩිනකොට කඩිගුල ඇවිස්සෙනවා වගේ අපේ මිනිස්සු ඇවිස්සෙනවා දන් පැන් පුදන්න. දිනපතා අලුත්ම පුවත් දැන ගැනීමට පහත බටන් එක ක්ලික් කර අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවෙබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.